අයිබෝවන් සුබ උදැසනක්. සැම්පතකලින් සත්‍ය හරිටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට දක්වා කොටස ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. වාස්තු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාවක් සත්‍යකට වරක් ආරක්ෂක ලේකම්වරයාට. වි රාධකෘෂ්ණන් නව සලකුණකින් තරඟ කිරීමේ සූදානමක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම සිට බරව කුඹක දක්වා මාර්ගයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පසුරුවේ විවෘත කෙරුණා. දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් We have just received His Excellency යදුණු සුබ මොහොතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීම සිදු වූයේ මහා සංඝරත්නය සහ අන්‍ය අගමික ආශිර්වාද මතයේදී. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස නිල වශයෙන් ජනතා අයිතියට පත් කරමින් පළමු ප්‍රවේශ පත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා ගැනීම සිදු වුණා. මාර්ග හා මහමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රේමසිරි මැතිතුමන්ගේ මූලිකත්වයෙන් ලබා දීම සිදු කෙරෙනවා. ආරම්භ කිරීමට නියමිතයි. එදැන් සිට සාමාන්‍ය අපේ රටේ පොදු මහජනතාවට උරුම තවත් වටිනා සම්පතක් විදිහට ලංකාවේ සංවර්ධනයේ තවත් යෝධ පියවරක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ කොටස හඳුන්වා දීමට හැකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාතර පිවිසුමේ සිට එහි ගමනාන්තය වන හම්බන්තොට දක්වා ගමන් ආරම්භ කළා. ගමනාන්තය වෙත යන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මග දෙපස රැස්වී සිටි ජනතාව සමගද සුහද කතා බහක නිරත වුණා. මේ ප්‍රදේශය ඇත්ත සිරිපාදයට යනකොට රත්නපුරේ සමග ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගමනාන්තය වන බරව කුඹක වෙත පැමිණ මුදල් ගෙවීම සිදු කළා. නාම இருக்கும் இந்த බරව කුඹක என்ற இடத்துக்கு வருகை தந்திருக்கிறார்கள். பாலக்கட்டுவையிலிருந்து 55 கிலோமீட்டர் தூரம் கொண்ட இந்த பாதை இன்று திறந்து வைக்கப்பட்டதன் மூலம் முற்றுமுழுதாக இந்த கும்பக என்ற இடைமாறலுக்கு வந்திருக்கிறார்கள். இங்கே பொதுமக்களை சந்திப்பது மாத்திரமல்ல பல நிகழ்ச்சிகள் நடைபெறுவதற்கான மேடை அலங்காரம் நடைபெற்றிருக்கிறது. எனவே அதில் கலந்து சிறப்பிப்பதற்கு இப்போது இந்நனத்துருவாய் சம்பவனியாமுத்தான் உற்சவ சபாவ வைத்து பெமினிய පාස්කෝ ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ටාසය විසින් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා. පසුගිය වසරේ සිදු වූ පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ටාසය විසින් කරගෙන යනු ලබන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය විසින් කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා. සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත කාර්යසාධක බලකායට විවිධ බුද්ධ්‍යංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වන අතර ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා එහි ප්‍රධානත්වය උසුරනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සතියකට වරක් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙත ඉදිරිපත් කළ යුතු වනවා. කොළඹ මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල ප්‍රධාන කිතුණු දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර පිළිබඳ විමර්ශන කඩිනම් කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම කාර්යසාධක බලකාය පිහිටවූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළා.
පසුගිය පාලන සමයේ මේ සම්බන්ධයෙන් විමර්ශන ඵලදායී ලෙස සිදු නොවු බවත් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමට අපොහොසත් වූහොත් එම බෝම්බ ප්‍රහාර වලින් ජීවිත අහිමි වූ සහ ජීවිතාන්තය දක්වා තුවාල සහ වේදනාවන් සමග ජීවත් වන පුද්ගලයින්ට සාධාරණයක් ඉටු නොවන බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයට අයත් සියලුම බුද්ධ්‍යංශවල දායකත්වය ලබාගෙන ප්‍රහාරයන්ට අදාළ සත්‍ය තොරතුරු හඳුනා ගැනීම, සත්‍ය තොරතුරු රැස් කිරීම සහ නව තොරතුරු හා සාක්ෂි එක් රැස් කිරීම වගේ එම ප්‍රහාරයට අදාළ අන්තවාදී පිරිස් නීතිය හමුවට ගෙන එන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ. මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ අනාගතයේදී මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව සහතික කිරීම බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. එළවෙන මැතිවරණය සඳහා කඳුරට ජනතා පෙරමුණෙහි ලාංඡනයටදී තරඟ කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධාකෘෂ්ණන් මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඉදිරියේදී පැවැත්වෙන මහා මැතිවරණයේදී තරඟ කරන ලාංඡනය පිළිබඳව තීරණය කිරීම සඳහා කඳුරට ජනතා පෙරමුණේ නායක වී රාධාකෘෂ්ණන් මහතා ඇතුළු එම පක්ෂයේ විධායක සභාව හදිසියේ රැස් වී තිබෙනවා. දමිළ ප්‍රගතිශීලී සන්ධානයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සඳහා පළනි දිගම්බරම් එම් තිලකරාජ්, එස් උදේකුමාර් සහ වී රාධාකෘෂ්ණන් යන අය ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීමට තීරණය කර තිබුණා. එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් වී රාධාකෘෂ්ණන් මහතා පවසන්නේ දමිළ ප්‍රගතිශීලී සන්ධානයෙන් සිව් දිනෙකුට තරඟ කළ නොහැකි බවයි. එසේ තරඟ කරන්නේ නම් ඊට භාවිතා කළ යුතු වන්නේ කඳුරට ජනතා පෙරමුණේ ලාංඡනය බවයි රාධාකෘෂ්ණන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර සමගි ජනබලවේගයේ බිම්මට්ටමේ සංවිධාන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. එහි සලකුණ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැතත් සන්ධානය තුළින් මැතිවරණය සඳහා තරඟ කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ. දැන් අපි පක්ෂයේ සියලුම කටයුතු අවසන් කරලා තියෙන්නේ. මැතිවරණ කොමසාරිස් තුමා හම්බෙන්න ඕනේ. ඒක සිදු වෙන්නේ පාර්ලිමේන්තු විසුරුවෑරියෙන් පස්සේ. ඒක පළවෙනිදා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වෙනකන් අපි මේ අවස්ථාවේදී අපේ සන්ධානයේ ව්‍යවස්ථාව අපි සම්පාදනය කරමින් පවතින එක අවසන් කරලා තියෙනවා. අපි අවුරුදු 26කට පස්සේ මේ වෙනස එක්සත් ජාතික පක්ෂය ඇති කරගත්තේ. මේ වෙනකොට අපි සියලුම අපේ ගම්වල අපි මැතිවරණ කටයුතු ආරම්භ කරමින් අපි යමින් පවතිනවා. මේ අවස්ථාවේත් මම ඉන්නේ. ඒ හංසය ලකුණ අපිට මේ වෙනකොට අපේ සන්ධානයට දෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීති කටයුතු අපි සියල්ල සම්පාදනය කරලා අවසන්. ජාතික සමගි බලවේගයේ ලකුණ හංසය වශයෙන් අපිට භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා. නායකත්ව අර්බුදයේ විසඳාගත නොහැකි එක්සත් ජාතික පක්ෂය වත්මන් රජයට චෝදනා එල්ල කරන බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා පවසනවා. පානදුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට මේ වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂය දැන් හරියට නායකයෙක් තෝරගන්න බෑ. ඊළඟට ඒකට ලාංඡනය තෝරගන්න බැරුව නායකයෝ නියෝජ්‍ය නායකයෝ ගහගන්න තැනටපත් වෙලා ඉතින් ඒක වහගන්න බැරුව ඉන්න එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ගැන කතා කරනවා. ආණ්ඩුව ගැන බය වෙන්න එපා. අපි එක්සත් ජාතික පක්ෂේ නායකයන්ට කියනවා අපි ආණ්ඩුවක් ගන්න දන්නව නම් ආණ්ඩුව ගෙනියන්නත් දන්න. අපිට ඒ හයිය හොඳට තියෙනවා. යහපාලන ආණ්ඩුව ආවේ අවුරුදු 20කට රට දෙන්නේ නැහැ කියලා. අපි හරියටම යහපාලන ආණ්ඩුව අවුරුදු 5ක් යනකොට ගෙදර ඇරියා. ඒ ගෙදර ඇරියා වගේම යහපාලන ආණ්ඩුවේවත් UNP එකටවත් ආපහු සැරයක් මේ රටේ මිනිස්සු ඡන්දයක් දෙන්නේ නැහැ. ඒක ඔප්පු වෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී UNP ගෙන් තරණ කරන සංඛ්‍යාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40කට අඩු සංඛ්‍යාවක් තමයි තේරිපත් වෙන්නේ. එහෙම එක්සත් ජාතික පක්ෂය උඩ ගන්න බෑ. දැන් අලින්ව දාලවත් ගොඩ ගන්න බැරි තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂය පත් වෙලා තියෙනවා. මෙරට තරුණ තරුණියන්ට සහ උපාධිධාරීන්ට රැකියාව ලබා දෙන බව පවසමින් වත්මන් ආණ්ඩුව ඔවුන් මුලක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගුණ මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. මොනවද මේ දෙන්න යන රස්සාවල්? මේ දැන්වීම ඇතුළේ මොනවද තියෙන්නේ? මේක ඇතුළේ තියෙන්නේ සැලොන් සහායක, තෙල් පිරවුම් මල් සහායක, පෙදරේරු සහායක. මේවා කොහෙද රජය රැකියාව වෙන්නේ? ඊළඟට ක්ලීනින් සර්විස් වලට යනවා. මේ ලක්ෂයක් රැකියාවල් දෙන්න උවමනාව තිබුණනම් පාර්ලිමේන්තුව විසුරවන්න කලින් මේ රැකියා ලක්ෂ ආණ්ඩුවට දෙන්න තිබුණා. එහෙම දෙන්න ගියා නම් එහෙම අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. උපාධිධාරීන්ට අදරවට්ටන. උපාධිධාරීන්ට රැකියාව දෙන්න අවශ්‍ය නම් දැන් දෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසුරවන්න කලින් මේ ඡන්දෙන් පස්සේ මට නම් පේන්නේ අර මෑන් පවර් කම්පැනියක් වගේ එකක් හදන තමයි මේ හදන්නේ. මොකද රුපියල් 28000ක වගේ තීමනාවකට මම හිතන්නේ නැහැ තරුණ තරුණියෝ මේ අවුරුදු 10කින් විතර ස්ථිර කරන්නම් කියලා මේ වගේ දෙයකට අපේ රටේ තරුණ තරුණියෝ එකතු වෙයි. අද මිල සූත්‍රය තිබුණා නම් ඩීසල් වැටරල ලීටරයක මිල රුපියල් 15කින් පමණ අඩු වෙනවා. අද මේගොල්ලෝ ඒක අහන්නගෙන
ඒ මගේ ලාභේ ලබාගෙන තමයි මේ බදු වලින් ගත්ත මුදල පේවන් ලැහත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව මේ තත්ත්වයට ගියොත් මේ 300 තුල දක්කට දක්තේ අවුරුදු 5 දිගට වන්න ගියොත් විශාල අගාධයකට මේ රට වැටෙනවා. අපි ජනතා ඉල්ලීමක් කරනවා ක්‍රියාදාමය නවත්තන්න නම් අපිට සහයෝගය දීලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ලබා දෙන අපිට සහයෝගය දෙන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. 31 යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ මාතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ජනාධිපතිවරණේ ජනතාවට පොරොන්දු ගොඩක් දුන්නා. ජාතික ආරක්ෂාව, විනයගරුක පාලනය, මේ වගේ තොගයක් දුන්නා. මතකත් නෑ අප්පා. එකක්වත් කරලා නෑ. රැකියා ලක්ෂයක් දෙනවා කියලා කියනවනේ. ලංකාවේ ගම් තියෙනවා 15000. ලක්ෂෙ නිදුත් 15000 සාමාන්‍යයෙන් වැඩෙන්නේ 6ක් විතර. දැන් එහෙම බොරුවක් කියන අම වෙනසක් දැන් අලුත් බොරුවක් වුණා ආණ්ඩුවට. ආයි හදන දේශ ප්‍රේමීත්වයේ ගේන්න යන. 2015 යෝජනාව ගැනලා එක්සත් ජනපදයේ ඒකට එවකට තිබිච්ච එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා පක්ෂ හවුල් ආණ්ඩුව එකඟ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ ඒකට විරුද්ධ වුණා ඉතින්. දැන් කියනවා JVP එක මොකක්වත් කරේ නැහැලු මේක. ඒගොල්ලෝ මේකට එකඟුණා. ඒගොල්ලෝ මේ පාවාදීම කරා. මේ අපි කියනවා අපි නෙවෙයි කවුද කවුද මේ පාවාදීම. මේක පාවාදීමක් නම් මේ පාවාදීම කරේ ශ්‍රී ලංකා UNP ආණ්ඩුව. එක යෝජනාවෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාවගත් තීරණය සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මානව හිමිකම් මහකොමසාරිස්වරියට කරුණු පැහැදිලි කිරීමට සූදානම්ින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. මතුකම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ විදේශ කටයුතු ඇමතුමාගේ එතුමා තමයි අත් වශයෙන්ම ඊයේ මට කිව්වේ මේ ලෑස්ති වෙන්න කියලා ජනීවා ගමනට එතුමත් එක්ක යන්න. රජයක් හැටියට කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් කරන් තියෙනවා 31 කියනේ යෝජනාවෙන් ඉවත් වෙන්න. ඉතින් ඒ ප්‍රකාශය එතුමා මේ අවස්ථාවේදී කරන්න සූදානමෙන් තමයි ජනීවා යන්නේ. මානව හිමිකම් මහකොමසාරිස් තුමියව ඒ වගේම විවිධ තානාපතිවරු විවිධ කණ්ඩායම් මේ සිල්ම දෙනා වෙන වෙනම හමු වෙලා ඒ ආයතනත් මේ තීරණේ පසුබිම අපි බලාපොරොත්තු වෙනවා පැහැදිලි කරලා දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ රටේ පවතින සාමය තවදුරට තහවුරු කිරීමේ වැඩපිළිවෙල එක දිගටම කරගෙන යන්න. මම ජනීවා ගිහිල්ලා කරපු හැම දෙයක්ම මම ඒ කාලයේ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පෙන්නලා එතුමාගේ අනුමැතිය ඇතිව. අපි මේ පාර කියන්නේ යන්නේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් අපි බාර ගන්න සූදානම් කියලා. එයස් ගනුදෙනුව පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපිරිමු මහතා පවසනවා. සිරිකුත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. ඇයි එයාබස් ගනුදෙනුව සඳහා කොමිෂන් සභාවක් පත් කරලා මේක හොයන්න බැරි? වහාම එංගලන්තේ නඩු විභාගෙදී ඔප්පු වෙච්චි ලංකාවේ මේ අයතන මුදල් ගනුදෙනුව පිළිබඳ ලංකාව රජයට පාඩු කර ලංකාවේ ජනතා මුදල් මංගොල්ල කාප එයාබස් ගනුදෙනුව පිළිබඳව ඇයි ජනාධිපති කොමිසමක් පත් කරන්න බැරි? අපි කියනවා වහා මේ සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. ඒ කියන්නේ හොයන්න. මේ වගේම තව ටික දවසක් ගියාම කියයි අර එංගලන්තේ නඩු තීන්දුවත් වැරදි කියයි. ශ්‍රී ලංකන් එයාලයින් එකේ හැම ගනුදෙනුවක් උනේ නැහැ කියයි. නා එංගලන්තේ දේවල් අපි පිළිගන්නේ නැහැ කියයි. මේගොල්ලන්ට අර කනකොට තලගොය නොකනකොට කබරය. අපි රැවටුණා. ජනතාව රැවටුණා. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඉදිරි මැතිවරණයේදී මේ දේ නිවැරදි කරගන්න අවස්ථාව තියෙනවා. ඒ සඳහා පෙළ ගැහෙන්න කියලා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. මොකද අපි අවුරුදු 4 මාරත් අපි දුක් විඳා. පහුගිය ආණ්ඩුව, ඒ කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව ගත්තු ණය නිසා අපිත් අපේ රටේ ජනතාවත් පහුගිය අවුරුදු 4 මාර දුක් විඳා. තවත් ඒ තැනට යන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. වැඩ බැරි ආණ්ඩුවක්. ඉතිහාසයේ තියෙන වැඩ බැරි ආණ්ඩුව. බැරි නම් ගෙදර යන්න ජනතාවට අවශ්‍ය හැකියාව තියෙනවා. මේ රටේ ජනතාවට පුළුවන් දැන් අප්‍රේල් මාසේ මැතිවරණයේ තියෙනවා නම් ගෙදර යන්න. පළාත් සභා බලාත්මක කිරීම සඳහා පනත් ඉදිරිපත් කර මහමැතිවරණින් පසු පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. මහියංගනේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පසුගිය රජයේ මගේ විශාල ණය කන්දරාවක් අරගෙන අමාරුවේ වැටලා තියෙනවා. දැන් ඒව ගෙවන්න වෙලා තියෙන්නේ අපිට. ඉතින් අපි පාර්ලිමේන්තුවට ගෙනාවා අතුරු සම්මත ගිණුමක් ණය ටික ගෙවලා දාන්න. තමුන්නාසලට අවශ්‍ය අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු ඉෂ්ට කළා දෙන්න. ඉතින් අපිට පාර්ලිමේන්තු තුල බහුතරයක් තිබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය උදව් කරේ නැහැ අපිට මේ සම්මත කළා දෙන්න. ඔවුන් පටු දේශපාලන න්‍යාය පත්‍රයකට කටයුතු කළා මිසක් මේ පාර්ලිමේන්තුවේදී ඔවුන් ගත්ත ක්‍රියාමාර්ගය ගැන ඉතාම කලකිරීමකට පත් වෙලා තියෙනවා. දැන් අපේ පළාත් සභාව ක්‍රියාත්මක නැහැ. ඇමති මණ්ඩලයක් නැහැ. අධිකරණ ඇමතිවරයා වශයෙන් මම කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරා පළාත් සභා නැවතත් බලාත්මක කිරීම සඳහා පනතක් මම එන සතියේ ගෙනිනවා. ඒ අනුව මහමැතිවරණ ඉවර වෙලා මාස 2ක් යනකොට
පළාත් සභා මැතිවරණය රට පුරා පවත්වලා මේ පළාත් සභා බලගැන්වීමට අපි කටයුතු කරනවා. ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජයේ විසින් ගෙන කිසිදු යෝජනාවකට මෙතෙක් විපක්ෂයේ සහය හිමි නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැන් මේ ඒගොල්ලෝ කියන්නේ මේ පහුගිය ආණ්ඩුව කරපු ඒගොල්ලන්ගේ ණය ටික විතරක් ගෙවලා අපි මොකවත් නොකර ඉන්න කියලා. දැන් මේ කොන්ත්‍රාත්කරුවන්ගේ සල්ලි ටික විතරක් ගෙවලා ආණ්ඩුවකට ඉස්සරහට යන්න බෑනේ. අපි මේ කාලේ මිනිසුන්ට සහන ලබලා දෙන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් රැකියා විරහිත උපාධාරින්ට රැකියාව දෙන්න. ඒ වගේ ආණ්ඩුවගේ වැඩපිළිවෙලක් තියෙන මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න. දැන් ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ කොන්ත්‍රාත් කරපු කට්ටියගේ සල්ලිත් ගෙවන්න විතරද? ඒකටද මේ අපි එකතු වෙන්න ඕනේ? අපිට ඕනේ මේ රටේ ජනතාවට සහන දෙන්න. අද මුළු රටේම නියඟයක් තියෙනවා. මේ අයට වන්දියක් ගෙවන්න ඕනේ. මේක තමයි අපි කරන්න හදන. දැන් මේ අය කියන ඒගොල්ලන්ගේ වැඩේට විතරක් සහයෝග දෙන්න. එතකොට ඒගොල්ලන්ගේ වැඩේ අපි ගහලා ඒගොල්ලන්ගේ වැඩේ කරලා දෙන්න ඕනේ. පොහොර නැහැ කියනවා. පොහොර වලට තවත් ණය ගෙවන්න තියෙනවා. අපි කෝටි 300ක් ගෙවලා තව කෝටි 300ක් ගෙවන්න තියෙනවා. රජයේට වැඩ පිළිලක් තියෙනවා. විපක්ෂයට ඕන වැඩේ කරන්න මේ ආණ්ඩුවක් තියෙන්නේ. උදැස්සන පුවත් විකාශය අවසන්. තවතුරු සම්පත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළි කමෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්.